ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඔන්න ඉතින් තවත් වටිනා කියන හොඳ වටිනා කියන මුදලකට මිලදී ගන්න පුළුවන් වටිනා දේපලක් ගැන විස්තරයක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ දේපල පිහිටලා තියෙන්නේ මහනුවර කොළඹ මාර්ගයේ පෙරදිනේ පහුවෙලා යනකොට හම්බෙන කිරිබත් කුඹුර කියන ප්‍රදේශයේ. ඉතින් පිළිමතලාව කොළඹ පැත්තේ ඉඳන් එනවා නම් පිළිමතලාව පහු කරන් යනකොට කිරිබත් කුඹුර නගරය හම්බෙනකොට වම් පැත්තට අපිට හැරෙන්න තියෙනවා වතුර කුඹුර මාර්ගයට. නුවර ඉඳන් එනවා නම් දකුණු පැත්තට තමයි හැරෙන්න තියෙන්නේ වතුර කුඹුර මාර්ගයට මෙන්න මෙතනින්. මෙන්න මේ වතුර කුඹුර මාර්ගයේ දිගේ තමයි අද අපි යන්න ඕනේ. ඉතින් බලමු අපි මෙතනින් මීටරේ 0 කරලා කොච්චර දුරක් තියෙනවද කියලා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඉඳලා අද අරන්ගෙන දේපල ළඟට. මම දැන් මේ වතුර කුඹුර මාර්ගයේ දිගේ ඉදිරියට යන ගමන් මේ වතුර කුඹුර මාර්ගයත් බස් මාර්ගයක් මතක තියාගන්න. මහනුවර ඉඳලා වතුර කුඹුර දෙහිඅඟ කියන ප්‍රදේශ දෙකටම බස් රථ ධාවනය වෙනවා මේ මාර්ගයේ. මේ මාර්ගයේ දිගේ ඉදිරියට එනකොට කිලෝමීටරයකට වගේ දුරක් එනකොට හරියටම කිලෝමීටරයක දුරක් එනකොට මෙන්න මෙතනින් දකුණු පැත්තට තියෙනවා ගිරාකාංග මාර්ගය කියලා තමයි කියන්නේ. මෙන්න මෙතෙන්ට කියන්නේ බුළුමුල්ල හන්දිය. බුළුමුල්ල හන්දියෙන් දකුණු පැත්තට තියෙනවා ගිරාකාංග මාර්ගය. මෙන්න මේ ගිරාකාංග මාර්ගයේ දිගේ තමයි අද අරන්ගෙන දේපලට යන්න තියෙන්නේ. අද වලවෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ ප්‍රදේශයේ මිලට සාපේක්ෂව ගොඩක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් හොඳ වටිනා කියන ඉඩමක් ගැන විස්තරයක්. ඉතින් මේ ඉඩම ලස්සන සුන්දර මෙන්න මේ ඔයාලා වම් පැත්තේ දකින සුන්දර කුඹුරු යායට මුහුණලා තමයි පිටලා තියෙන්නේ. ඒ කියන්නේ කුඹුරු යාය ආසන්නයේම. ඉතින් හොඳ නිදහස් නිෂ්කලංක පරිසරයක් ඔයාලට පේනවා. ඉතින් මේ දකුණු පස තියෙනා වූ නිවාස. ඉතින් හොඳ වැදගත් කුරුටි යනවල නියැලෙන උදවිය තමයි මේ අවට ඉන්නේ. ඉතින් මේ මාර්ග දිගේ මේ කුඹුරු යාය අයින දිගේ එනකොටම ඉස්සම් ඔයාලට පේනවා ඇති තියෙනවා හිරන්‍යා කන්ස්ට්‍රක්ෂන් කියලා බෝඩ් එකක් දාලා තියෙනවා ඉදිකිරීම් ද්‍රව්‍ය අලවිකරණ. ඉන්න එතනම දකුණු පස තමයි අද අරගෙන දීපල පිහිටලා තියෙන්නේ. ඔන්න කිලෝමීටරේ මීටර 200යි කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඉඳලා අද වලවෙනුවෙන් අරගෙන ඉඩම ළඟට තියෙන්නේ. ඔන්න ඔය පැත්තේ ඉඳන් තමයි අපි ආවේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මේ ඉදිරිපස තියෙනව සුන්දර කුඹුරු යාය. ඒත් එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ හිරන්‍යා කන්ස්ට්‍රක්ෂන් කියලා බෝඩ් එක තියෙනවා. ලෑන්ඩ්මාර්ක් එකක් විදියට ඔයාලා මේ බෝඩ් එක මතක තියාගන්න. මෙන්න මේ බෝඩ් එක ගාවට ආවහම එතනම පාරෙන් දකුණු පස මේ ඔයාලා දකින ඉඩම තමයි අද ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් මෙතනින් ඉදිරියට එනකොට මෙතනින් ටිකක් එහාට වෙන්න තියෙනවා පන්සලකට යන මාර්ගයක්. මේ මාර්ගයට මෙහා පැත්තේ මෙන්න මෙතනින් උඩට මාර්ගයක් තියෙනවා. ඔතන උඩ තියෙන නිවාස දෙකකට පමණයි මාර්ගය තියෙන්නේ. එතනින්ම මේ ඇල හරහා පාලම යොදලා තියෙනවා මේ ඉඩමටත් ඒ නිවාස දෙකටත් පොදු වෙන විදිහට. ඉතින් ඒ කරලා එතනින් එහාට ඇතුළට පාර කපලා තියෙනවා අද වලවෙනුවෙන් අරන්ගෙන දේපලට. ඉතින් මෙන්න මේ තිබෙන්නා වූ ඇල මාර්ගයට උඩින් වලට පේනවති අර කාර් එක නවත්තලා තියෙන තැන ඉන්නේ එතෙන්ටකන් ඉඩම මේ මුහුණත තියෙනවා. එතකොට මේ සම්පූර්ණ මුහුණතටම මේ තියෙනා වූ ඇලට උඩින් පාලමක් දාන්න සම්පූර්ණ අවසරය ගොවිජන සේවා කාර්යාලයෙන් ඒ වගේම ප්‍රාදේශ ලේකම් කාර්යාලය ප්‍රාදේශ සභාව ඇතුළු සියලුම අවසරය අරගෙන තමයි තියෙන්නේ. ඉතින් බලන්න කොච්චර සුන්දර නිදහස් පරිසරයකද මේ ඉඩම පිහිටලා තියෙන්නේ කියලා. වාට වතුර කුඹුර මාර්ගයේ මේ මාර්ගයට හැරුණ තැන ඉඳන්ම කුඹුරු යාය තියෙනවා. එතකොට මේ වල දකින මේ පන්සලට යන මාර්ගය මෙතනින් එහාටත් තියෙන්නේ දිගටම කුඹුරු යාය. ඉතින් ඒ නිසා නිදහසේ නිෂ්කලංකව ඉන්න පුළුවන් සුන්දර පරිසරයක් මෙතන තියෙනවා. ඔයාට ඔයාගේ සීන මන්දිරය මෙතන ඉදි කරගත්තොත් මෙතන තියෙනවා සම්පූර්ණ ඉඩම පර්චස් 14ක ප්‍රමාණයක්. සාමාන්‍ය කන්දක් ආකාරයට තිබුණ මේ ඉඩම දැන් මෙතන කපලා ගෙපලක් ආකාරයට කපලා තියෙනවා නිවසක් ඉදිකිරීම සඳහා. ඉතින් නිවස ඉදිකරන්න ඒ නිවසේ සැලැස්මට පවා ප්‍රාදේශ සභාවේ අනුමැති අරගෙන තියෙනවා. මේ ඉඩමට ප්‍රාදේශ සභාවේ අනුමැති අරන් තියෙනවා. ඉතින් අනුමැතිය ගන්න වැඩ ඔක්කොම කරලා තියෙන නිසා වාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඉඩම මිලදී ගත්තොත් ඔයාගේ සීන මන්දිරයේ ඊටම පහසුවෙන් ඉදිකර ගැනීමේ හැකියාව තියෙනවා. වර්තමානය වනකොට මේ ප්‍රදේශයේ ඉඩකඩන්වල මිල ගණන් ඉතාම ඉහළයි. මොකද වතුර කුඹුර මාර්ගයේ ඇතුළට එනකොට සාමාන්‍යයෙන් කිලෝමීටර 2ක් 3ක් යන දුරක් වතුර කුඹුර මාර්ගයේ දිගේම ඉදිරියට ගියාමත් වර්තමානය වනකොට පර්චස් එකක් ලක්ෂ
හය වගේ මුදලකට තමයි අලවි කටයුතු සිදුවන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් මේ වෙනකොට පර්චේස් එකක් ලක්ෂ 6 ඉක්මවන තත්වයකට ඇවිල්ලා තියෙනවා. නමුත් මීඩම වාට ඉතා අඩු මුදලකට ප්‍රදේශයේ පවතින විලයට වඩා ගොඩක් අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මම දැන් මේ ඉඩමේ මැද කොටසකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තට්ටු නිවාසයක් ආකාරයට තට්ටු ක්‍රමයට ලස්සන මන්දිරයක් මෙතන ඉදි කරගත්තොත් ඉතින් මෙන්න මේ සුන්දරත්වය වාට අත්විඳින්න පුළුවන්. නිවසක් තනන්න වගේම මෙතන පුංචි හෝටල් එකක් ගෙස්ට් හවුස් එකක් වගේ දෙයක් කරන්න උනත් ඉතාම සුදුසුයි. මොකද මේ ප්‍රදේශයට තිබෙන්නා වූ ඒක ටිකක් අඩුවක් වෙලා තියෙනවා. මොකද මේක ජනාකීර්ණ ප්‍රදේශයක් වෙලා තියෙනවා. දැන් මොකද පිටපලාත්වල අය මේ ප්‍රදේශයේ ඉඳන් මෙලදී ගන්න යුසුළු වෙනවා. මොකද මේ තිබෙන්නා වූ නිදහස් පරිසරය නිසාම. ඊළඟට පේන විදිහට වටේ සුන්දර පරිසරය. ඉතින් දෙමහල් නිවසක් මෙතන ඉදිරියට ගත්තොත් ඉතින් දෙමහල් නිවසේ රූෆ් ටොප් එකට මෙන්න මේ වගේ ලස්සන සුන්දර පරිසරයකට හිමිකම් කියන්න වාට පුළුවන්. මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඉඩමේ ඉහළම කොටසට. එතකොට මෙතනින් එහාට නැවතත් ආය කන්දක් නැහැ. ඒ කියන්නේ මේ වල දකුණ සුළු කන්දේ ස්වභාවය පමණයි තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට වාට පේනවා ඉඩම තනි ෆ්ලැට්. මේ ඉඩම ඉහළම කොටස. මෙතනින් එහාට කඳු නැහැ. මෙතනින් එහාට ඉඩම තනි කර ෆ්ලැට් ඉඩමක්. වාට පේනවා ඉතින් මෙතන තාප්පයක් ගහලා එතනින් එහාටත් තව ඉඩමක් තියෙනවා. ඉතින් මේ ඉඩම වලට ප්‍රවිෂ්ඨ මාර්ගය ඒ පැත්තෙන් තියෙනවා. ඉතින් ඒකයි මම සඳහන් කළේ මෙතන කිසිම නාය යාමේ අවදානමක් නැහැ. ඉතින් ඒ වගේ බය වෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ආකාරයකට බයවීමක් සිද්ධ වෙන්න දෙයක් නැහැ. වාට ඉතාම පහසුවෙන් වාගේ සීන මන්දිරයේ මෙතන ඉදි කරගැනීමේ හැකියාව තියෙනවා. වර්තමානයේ වන විට මේ ප්‍රදේශයේ පර්චේස් එකක් අලෙවි වන මිල ලක්ෂ 6 ඉක්ම වුවත් ඔයාලට මේ ඉඩම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා පර්චේස් එකක් 390,000ක මුදලකට. ඉතින් මේ අවසාන මිල ගණන් නොවේ, ඔයාලට පුළුවන් මිල ගණන් තවදුරටත් සාකච්ඡා කරගන්න. ඉතින් මේ තිරේ දිස්සන්නේ හිමිකරුගේ දුරකථන අංකය. ඉතින් ඔයාලට පුළුවන් මේ අංකයට අමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගැනීමකින් අනතුරුව මේ වටිනා කියන භූමියේ හිමිකාරීත්වය ඔයාගේ කරගෙන ඔයාගේ ලස්සන සීන මන්දිරය මෙතන ඉදි කරගෙන නිදහසේ ඔයාගේ ජීවිතය ගත කරන්න. එනං ඉතින් පරක් වෙන්න එපා. කතා කරන්න මේ තිරේ දිසන අංකයට දැම්මම ඉතින් අපි කියනවට මේ ප්‍රදේශයේ මිල ගණන් වල தত্ত্বය වල විශ්වාස කරන්න එපා. ප්‍රදේශයට ඇවිල්ලා මේ පැත්තේ කොහොමද යන්නා වූ පර්චේස් එක මිල කියලා වටෙන් පොඩ්ඩක් අහලා බැලුවොත් එහෙම ඔයාට තේරෙයි මේ ඉඩමේ වටිනාකම කොයි වගේද කියන එක. එනං මේ වගේ වටිනා කියන අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගන්නවාට වාසනාව ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න මේ වීඩියෝ කියලාත් මතක් කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමු ගන්නවා. එහෙනම් පරිසරයෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.